ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ටෙස්ට් තරගයක ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව ද්විතීයික ශතකයක් ලබාගත් පළවෙනි ක්‍රීඩකයා බවට පත්වෙන්න දිනේෂ් චන්දිමාල් සමත් වෙන්නේ ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව දෙවැනි ටෙස්ට් තරගයේ පළවෙනි ඉනිමේ නොදැවි ලකුණු 206ක් ලබාගෙන චන්දිමාල් පසුගිය කාලේ කණ්ඩායමෙන් ඉවත් කරලා තියලා කණ්ඩායමට ගත්තට පස්සේ පසුගිය බංග්ලාදේශ තරගාවලිය වගේම ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිවත් පිටින් සුපිරි දක්ෂතා පෙන්නලා තරගාවලියේ වීරයා බවට පත්වෙන්න සමත් වෙනවා ශ්‍රී ලංකාව අමාරු ප්‍රතිවාදියෙක් විදිහට අතීතයේ ඉඳන්ම සාක්ෂි තියෙන ඕස්ට්‍රේලියා කණ්ඩායම අපි ක්‍රීඩකෙක් වාර්තා කරලා තිබුණු ඉහළම ලකුණු ප්‍රමාණය වාර්තාව හිමි කරගෙන හිටියේ කුමාර් සංගක්කාර. සංග 2007 දී හෝබාර්ට්වල ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව ලබාගෙන තිබුණු ලකුණු 192 තමයි මෙතෙක් කලක් ඕස්ට්‍රේලියා කණ්ඩායමකට එරෙහිව ශ්‍රී ලංකා ප්‍රතිකරුවෙක් ලබාගෙන තිබුණු හොඳම ටෙස්ට් ඉනිම විදිහට වාර්තා වෙලා තිබුණේ. ඊට පස්සේ තිබුණේ අවසාන වතාවට 2016 ඕස්ට්‍රේලියා කණ්ඩායම ශ්‍රී ලංකාවට ආපු අවස්ථාවේ පල්ලිකලේ ක්‍රීඩාංගණයේදී කුසල් මෙන්දිස් ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව ලබාගෙන තිබුණු ලකුණු 176. පාසල් කාලේ ප්‍රහාර ක්‍රීඩකයෙක් විදිහට මුළු රටම අඳුනගෙන හිටපු චන්දිමාල් ශ්‍රී ලංකා කණ්ඩායමට ඇවිත් ටික කලකදී සම්පූර්ණයෙන් වෙනස් වෙලා තැන්පත් ක්‍රීඩකෙක් බවට පත් වුණත් පරණ චන්දි තාමත් මතු වෙන්න පුළුවන් කියලා චන්දි 170 ඉඳන් ලකුණු 200ට යනකම් පහර දුන්නු විදිය දැක්කනම් හොඳටම පැහැදිලි වුණා. ඕස්ට්‍රේලියා කණ්ඩායමේ අංක 1 පන්දු යවන්නෙක් විදිහට ඉස්සරහින් ඉන්න මිචෙල් ස්ටක්ට ගාලු පාරට වැටෙන්න 6 පහරක් එල්ල කරලා තමයි චන්දි ලකුණු 190 සීමාවට එන්නේ. එතන ඉඳන් තව දැවැන්ත 6 පහරක් චන්දි තමන්ගේ පළවෙනි ද්විත ශතකයේ වාර්තා කරන්න සමත් වෙනවා. චන්දි පස්වෙනි වතාවට තමයි ටෙස්ට් තරගයක ලකුණු 150 සීමාව පසු කරලා යන්න සමත් වෙන්නේ. සුබපතමු මේ ළඟ ද්විත ශතකයත් චන්දිට ඉක්මනටම ලබා ගන්න පුළුවන් වෙන්න කියලා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔබ subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.